ලාංකිකයන් විදිහට අපේ මුං ඇට විවිධ ආකාරයට ආහාර ලෙස ගන්නවා. මුං ඇට තම්බලා කන්න, උයලා කන්න, ස්ප්‍රවුට් හදලා කන්න, මුං කිරිබත් කන්න, මුං අලුවා, මුං ගුලි ආදී වශයෙන් නොඑක් විදිහට මුං ඇට පරිභෝජනය කරනවා. ඒ වගේම මුං ඇට අපේ දේශීය වෙදකමෙත් අගනා ඔසුවක් විදිහට පාවිච්චි කරනවා. යකඩ සහ ප්‍රෝටීන බහුල මුං ඇට උදෑසන ආහාරයක් විදිහට ගන්න පුළුවන්. ප්‍රෝටීන නිසා හොඳ ශක්තිය ලැබෙනවා. නිර්මාංශයට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් තමයි මුං ඇට කියන්නේ. ඉන්දියාවේ අය උදෑසන කිරි වෙනුවට මුං ඇට තැඹු වතුර පානය කරනවා. ශරීරයේ රෝග රැසක් නැති කරන්න පුළුවන් ඉතාම වටිනා ඖෂධීය ගුණයක් මේ පානයේ තියෙනවා. මුං ඇට සුප්පයක් විදිහට පානය කරන එකත් ඉතාම ගුණදායක ආහාරයක්. ආහාර මාර්ගයේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වය ඇති කිරීමටත්, මලබද්ධය වළක්වන්නටත්, කිරි දෙන මව්වරුන්ගේ කිරි වර්ධනය කිරීමටත් දිනපතා දින කිහිපයක් මුං ඇට සුප් පානය කිරීම කළ හැකියි. මුං ඇටවල තන්තු ස්වභාවයක් තියෙනවා. ආහාර දිරවීමේ අපහසුතාවයක් සහිත කෙනෙකුට මුං ඇට තැඹු වතුර පානය කරන්න දෙන්න පුළුවන්. ශරීරයේ තුවාල කැලල් මකන්නටත් මුං ඇට පාවිච්චි කරන්න පුළුවන්. මුං ඇට ඇල් වතුරින් අඹරා කැලල මතුපිට ආලේප කරන්න. අකණ්ඩව දින කිහිපයක් කිරීමෙන් ක්‍රමක්‍රමයෙන් කැලල මැකී යන හැටි ඔබට බලා ගන්න පුළුවන්. මුං ඇට හොඳ මුත්‍රා වර්ධකයක් ලෙසත් ක්‍රියා කරනවා. වකුගඩු ගල් සෑදෙන අයට මුං ඇට ඉතා හොඳයි. දේශීය වෙදකමේදී විෂාදය සුවපත් කිරීමටත් මුං ඇට ඖෂධයක් විදිහට පාවිච්චි කරනවා. දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාරයක් විදිහට මුං ඇට හැඳින්වෙනවා. ඩයට් කරන අයට උදෑසන ආහාරයක් ලෙස මුං ඇට යොදා ගන්න පුළුවන්. ඒ වගේම රුධිර පීඩනය අඩු කරන්නටත්, කොලෙස්ටරෝල් ඉවත් කරන්නටත් මුං ඇට වලට හැකියාව තියෙනවා. නමුත් සෙම් රෝග වර්ධනය කරන ආහාරයක් විදිහට දේශීය වෙදකමේදී මුං ඇට හඳුන්වා දෙන්න පුළුවන්. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම video upload කළ සැනින් දැනගන්න පුළුවන්.